ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවා නිදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය වැවිලි කර්මාන්තයට ආණ්ඩුවෙන් රසායනික පොහොර වාසු කියයි දියර පොහොර ආනයනයේදී සිදුව ඇති වංචාව ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න සමග ජන බලවේගෙන් CID පැමිණිල්ල ලංකා QR කේතය මහ බැංකුව හඳුන්වා දෙයි. ප්‍රථම නවදහනය දේශීය පුවත් වෙත. සේවය අවසන් කර දිවයිනෙන් පිටත් වෑමට නියමිත ජපාන තානාපති අකිරා සුගියාමා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය ශක්තිමත් කරමින් අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට තමා උත්සාහ කරන බව මෙහිදී ජපාන තානාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ පැවසුවා. මෙහිදී සේවය අවසන් කර දිවයිනින් පිටත්ව යාමට නියමිත ජපාන තානාපතිවරයාට ජනාධිපතිවරයා සුබ පැතුම් එක්කලා. ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා ලක්ෂ 6ක් ජපාන රජයෙන් ලබා ගැනීමටත් කොවිඩ් මර්ධන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම ඇතුළු සුගියාමා අකිරා මහතා විවිධාකාරයෙන් ලබා දුන් සේවය ජනාධිපතිවරයා මෙහිදී ඇගයීමට ලක් කළා. උතුරු මැද ගොවීන් පිරිසක් ජනාධිපතිවරයා පිළිබඳ විශ්වාසය තබා කාබනික වගාවෙන් ගොවිතැන් කරන්න සූදානම් වෙනවා. මේ අතර කාබනික පොහොර ආනයනයේ වැළැක්වීමට ගොනුකල පෙත්සමක් සලකා බැලීමට අභියාචනා අධිකරණය දින නියම කළා. විදේශීය රටවලින් කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනුකල පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 29 වනදා කැඳවන ලෙසට අභ්‍යචනා අධිකරණය නියම කර තිබෙනවා. මෙම පෙත්සම අද මෝසමක් මාර්ගයෙන් සෝබිත රාජකරුණ සහ ධම්මික ගණේපොළ යන මහතුරුන්ගෙන් සමන්විත අභ්‍යචනා අධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳුන් ලැබූ අවස්ථාවේදී එම නියෝගය සිදු කළා. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. මේ අතර රසායනික පොහොර ඉල්ලා ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ රාජ්‍ය ගොවි සංවිධාන 41ක ගොවි නියෝජිතයින් ආරම්භ කළ අටාලය අසලට පැමිණි ඇලහැර ප්‍රාදේශීය ලේකම්වරිය ගොවින්ට උපවාසය අවසන් කරන ලෙසට ඉල්ලීමක් කළද ගොවින් ඊට එකඟ නොවි සිය උපවාසය අඛණ්ඩව සිදු කරන බව සඳහන් කළා. මේ අතර නාච්චාදුව ගොවි සංවිධාන සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ ගොවි උද්ඝෝෂණය කුඩා නෙළු බැවුමන් සන්දේද පැවැත්ුණා. විරෝධතාකරුවන් පොහොර ගැටලුව සම්බන්ධයෙන් ගොවිජන සේවා නිලධාරීන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරයාට සංදේශයක් බහර දීමට කටයුතු කළා. සමග ජන බලවේගය විසින් සංවිධානය කරන ලැබූ විරෝධතා ව්‍යාපාරයක් කහටගස්තිගලිය ප්‍රදේශයේදී පැවැත්ුණා. ඔවුන් කහටගස්තිගලිය නගරයට පැමිණ ඉන් අනතුරුව පොල් ගසා දේව කන්නලාවද්ද සිදු කළා. එයි හාමුදුරනේ මේ ආණ්ඩුව ජනතාවට දුක කිසිම දෙයක් නොතේරෙන ඇමතිවරු පත් කරගෙන අද මේ රට විනාශ මුඛයට ගිහිල්ලා අවසානයි. රාජපක්ෂ පවුල මේ රට විකුණලා කොමිස් එක සාක්කුවේ දාගන්න ආපු පවුලක්. මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමාගේ ඔළුවට කට්ටිය කරඬුව තියලා සරම කඩලා තියෙන්නේ. නයිට්‍රජන් ලික්විඩ් එකක් ගහපුවාම බෝම්බයක් ගැහුවා වගේ වට්ටක ගෙඩිය මේන් සයිස් හැදෙනවා කියලා කියනවා. ගෙඩිය ලොකු වෙලා එනවා උන්ගේ බඩ. මේ රට කරන්න පුළුවන් කෙනෙකුට බාර දීලා තොලෙන්ජි වෙලා යන්න කියන එකයි අපි රජයෙන් ඉල්ලා සිටි. අපේ ගොවිතැන නැතනුව එපා. එන්න බොලේ ආණ්ඩුව කියලා කියලා. පොර ප්‍රශ්නෙත් එක්ක චීන ඉන්දියාවයි දැන් පටලලා තියෙන්නේ. ආණ්ඩුව දැන් මේකෙන් හතර ගාතෙන් ඇනගත්තා. අපි ආණ්ඩුවට බල කරලා කියනවා දැම්ම තමුන්ට වැරදුනා කියලා පිළිගන්න. මේ සංදේශය බාර අරගෙන ඔබතුමාගේ නිලධාරීන්ට බාර දීලා අපි මේ කටයුතු කරගෙන යන්න අවස්ථාව උදා කරලා දෙන්නේ ඉල්ලා සිටිනවා. මේ අතර වත්මන් රජයේ රට තුල පොහොර කේදවාචකයක් නිර්මාණය කර ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. වියත් පාලනයක් නෙමෙයි අද නිර්මාණය වෙලා තිබෙන්නේ විපත් පාලනයක්. ගොවි ජනතාවට කරලා තිබෙන මේ මහා අසාධාරණය. පොහොර කේදවාචකේ දේවතාවක් පරීක්ෂණයට ලක් කරලා අසමත් කියලා ආපහු යවපු පොහොර දැන් මෙන්න බලහත්කාරයෙන් එවන්න හදනවා. නැව මගේ එනවලු. මේක ජාතික ආරක්ෂාවට කරන බරපතල තර්ජනයක්. මේ අතර කාබනික පොහොර වලින් පමණක් කෘෂිකාර්මික කටයුතු සිදු කරගෙන යාමට රජයේගත් පියවර අඩියක් පස්සට ගනිමින් වැවිලි කර්මාන්තය සඳහා රසායනික පොහොර ලබා දීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළා. වැවිලි කර්මාන්තයට රසායනික පොහොර දීමට අපි ආපස්සට අඩියක් ගන්න. වැවිලි කර්මාන්තයට උමනා රසායනික පොහොර ගේන. අපිට හොඳ හිතින් වුණත් වැරදි තීන්දුවකට යන්න බෑ. අපිට පේනවා නම් ඒ තීන්දුව මේ වෙලාවේ ප්‍රායෝගික නෑ කියලා. අපේ ජනාධිපතිතුමා අපි ඒ අනුව රසායනික පොහොර ගේන්න ඕන තැන් වලට ගේන්න හැටියට කටයුතු සම්මානය කරනවා.
රටවටා ගොවීන් මෙලෙස උද්ඝෝෂණවල නිරත වෙද්දී ඇතැම් ගොවීන් කාබනික පොහොර වගාවෙන් සිය මහකන්නේ වග කටයුතු මෙවන විට ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. රජෙන් දෙන පොහොර තෙල් ඒ වගේ අපි දෙන විදිහට කරනවා. ආබේද පාඩුවේ කියන එක ඉතින් අපි දන්නේ නැහැ. පුරන් වෙන්න හරින්නත් බෑ. රසායනික පොහොරද කාබනික පොහොරද ගොවින් අද මේ ගැන හිටිවන කවිත් කිව්වා. හොඳය කියමින් අද කරන අගේ කොයි කාටත් කරුණු ඉදිරියේ දිනක හැඟේ. ගොවියගේ ගෙදර අද දින මලගයක් වගේ. සුවඳල් හාලේ බත කෑවම රසට රසයි. දැන් වැඩිපුර කන්නේ ගොවියන් පිරිස වසයි. මේ මල විනාශය ඔය රට පොහොර නිසයි. මට නම් කොම්පෝස්ට් දැම්මම හරිම රසයි. නැනෝ දියර පොහොර ආනයනයේදී සිදු ඇති වංචාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටිනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමේදී සිදුව ඇතැයි කියන වංචාවක් පිළිබඳව පැමිණිල්ලක් බාර දීම සඳහා සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. මේක ආණ්ඩු ආණ්ඩු ගනුදෙනුවක් කියලා තමයි කුෂිකාර්ම ඇමතිරා කිව්වේ. නමුත් පැහැදිලිවම කියන්න ඕනේ මේක පෞද්ගලික ආයතනයකට තමයි අපේ රටේ මුදල් තැම්පත් කරලා තියෙන්නේ. ඒතකොට මේ තැම්පත් කරපු ප්‍රමාණයටත් අද නැනෝ දියර පොහොර ප්‍රමාණය ලීටර් ප්‍රමාණය ලැබිලා නැහැ. මේ රටේ ගොවියන්ගේ මුදල් මෙන්න මේ විදියට ගසා කන අයට අපි කියනවා අත්වල විතරක් නෙමෙයි මාංචු කකුල් වලත් මාංචු දාලා ගෙනියන්න ඕනේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි කියනවා මේ පරීක්ෂණ යට ගහන්න එපා. මීට ඉස්සෙල්ලා අපි මීට වඩා මේ රටේ දූෂණ වංචා සම්බන්ධව අපි පැමිණිලි රාශියක් කෙරුවා. නමුත් මේ වෙනකන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධව කිසිම පියවරක් කරන්නේ නැහැ. මේක ඇත්ත වශයෙන්ම රටේ ගොවි ජනතාවගේ ප්‍රශ්නයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වංචාවට මේ යම්කිසි පියවරක් අරගන්නයි කියලා ඉල්ලා සිටින්න කැමතියි. මේ ගෙන්නන ද්‍රව්‍ය පොහොර ටික අපි පොල් බගාවට කොහොමද දාන්නේ? ගස් උඩට නැගලා අතු වලට වෙනම ඉහන්න වෙයි. හෙලිකොප්ටර් ගන්න වෙයි මේ පොහොර දාන්නේ. අපි අහන්නේ වී බගාවට උඩ ඉඳලා ඉහන්න පුළුවන් වුණත් අනිත් භෝග බගාවට යන්න හෙලිකොප්ටර් හොයන්න වෙයි ගොවීන්. මේක ඉතාමත් බරපතල තත්ත්වයක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් ගනුදෙනුව පිළිබඳව ප්‍රශ්නයක් ආණ්ඩුව වහා निराකරණය කරන්න ඕනේ. ඔළුවට ගහනවා, මූණට ගහනවා, වලේ දානවා, ටොකු අයින්වා. ඉතින් ඒ වහරි විනෝදිනේ කරන්නේ. ඉතින් මගෙත් පඹයක් හදලා එහෙම කරනකොට මම කැමතියි. වෙස්සන්තර ඔළුව දන් දුන්නේ. ඔය රසායනික පොහොර භාවිතා කරන්න ආපු පිළිරණත අවුරුදු 10ක් ඉස්සරහට ගියා නම් මේ රටෙන් 150ක් ලෙඩ්ඩු බවට පත් වෙනවා. රටට විදේශ මුදල් ගෙන ඒමේ නව ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ඒ මහබැංකු පරිශ්‍රයේ පැවති උත්සවයකට එක් වෙමින් කාසි සහ මුදල් නෝට්ටු භාවිත නොකොට ගනුදෙනු කිරීමේ ලංකා QR කීතේ හඳුන්වාදීමේ උත්සවය ශ්‍රී ලංකා මහබැංකුවේදී සිදු වුණා. ඒ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට අමාත්‍ය නාම රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. ඇමරිකානු ඩොලර් බිලියන 7ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට මැද පෙරදිග සහ වෙනත් රටවල් හරහා ප්‍රේෂණය වෙනවා. ඒ අපේ විදේශ විනිමය සහ විදේශ ගිණුම හොඳින් සම්බන්ධීකරණය කර ගැනීමට හොඳින් පාලනය කර ගැනීමට ඉතා විශාල රුකුලක් වෙලා තියෙනවා. ඒ වුණත් අපි දන්නවා වෙනත් මාර්ග හරහා මුදල් මේ රටට ප්‍රේෂණය වෙනවා. ඒ නිසා සමහර විට අපිට රටට ලැබෙන්නට තියෙන මේ මුදලට වඩා අඩු මුදලක් තමයි අපිට නිල වශයෙන් රටට එනවයි කියලා ගණනය කරන්න වෙලා තියෙන්නේ. මේ මුදල් එවන අයට තවත් ශක්තිමත් කිරීමක් කරන්න අවශ්‍යයි. මා ඒ සඳහා අවශ්‍ය පසුබිම හරිගස්සලා මේ රටට නව මුදල් ගලා එන්නට කටයුතු කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා කියන ඒ ඉඟියත් මා අද ලබා දෙන්නට කැමතියි. අපි තවම බොහෝ අංශයන්වල ඩිජිටලයිසේෂන් ගැන කතා කරනවා. හැබැයි වෙනසට යන්න අපි දෙපාරක් කල්පනා කරනවා. මොඩර්න් කරන්සි වලට අපි කතා කරනවා නම් අපිට අමුතුවෙන් රිසර්ච් කරලා ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න අවස්ථාවක් නැහැ. ලෝකේ බොහෝ රටවල් මෙය භාවිත කරනවා. ඒ වගේම තමයි අපි රටේ ගමේ ජනතාවට පවා තාක්ෂණයේ අමුතුවෙන් දෙන්න දෙයක් නැහැ. ලබන අවුරුද්දේ මුලකාර්තු වෙනකොට අපි
නැෂනල් ඩී එක ඩිජිටලයිසේෂන් වලට අපි යනවා ඒ තුල ලෝකයේ තියෙන ඉහළම තාක්ෂණයේ සහිත ජාතික හැඳුනුම් පතක් අපේ රටේ ජනතාවට ලැබෙන අවුරුද්ද ලැබෙනවා අපේ රටක් විදියට මම හිතන්නේ අපි සැබෑ වෙනසකට ඒ තීන්දුව తీරන වලට අපි යන්න ඕනේ 2023 වසර වන විට දුම්රිය දෙපාර්තමේන්තුව ලාභ ලබන තත්වයට පත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පවිත්‍ර වන්නියරච්චි මහත්මිය පවසනවා ඒ ප්‍රවාහන අමාත්‍යංශයේ සංවිධානය කළ විශේෂ වැඩමුළුවකට එක් වෙමින් ප්‍රවාහන අමාත්‍යංශය මගින් සංවිධානය කළ විශේෂ වැඩමුළුවක් දුම්රිය දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා ඒ අමාත්‍ය පවිත්‍ර වන්නියරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය පවිත්‍ර වන්නියරච්චි මහත්මිය සඳහන් කළේ 2023 වසර වන විට දුම්රිය සේවාව ලාභදායී තත්වයකට පත් කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය සැලසුම් කර ඇති බවයි දුම්රිය සේවාව මහජන සේවය එය මහජනතාවට සේවාව සැපයීම සඳහාම තියෙන ආයතනය. මෙය සේවාවක් වගේම ලාභදායී ආයතනයක් බවට පත් කෙරේ. දුම්රිය දෙපාර්තමේන්තුව මං හිතනවා කාල වෘත්තීමය නිපුණතාවයකින් යුතු මානව සම්පතක් තියෙන දෙපාර්තමේන්තුවක්. අපට භෞතික සම්පත් වශයෙන් ඉතාම වාණිජමය වටිනාකමක් තියෙන භෞතික සම්පත් තියෙන දෙපාර්තමේන්තුවක්. දැන් අපිට නැත්තේ මේ තියෙන මහා දැනුම් සම්භාරයක් අධ්‍යක්ීම් තියෙන මේ මානව සම්පතයි මේසා විශාල වාණිජමය වටිනාකමක් තියෙන භෞතික සම්පතුයි එකට එකතු කළා දුම්රිය ආර්ථිකමය වශයෙන් ලාභදායී ආයතනයක් බවට පත් කරන්න තියෙන සැලැස්මක් තමයි අපිට දැන් නැත්තේ දැන් අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක් හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඬපට සිද්ධියෙන් අනාවරණ වීමෙන් පසුව මහදිකන වෙනිසුරු ගිහන් පිලිපිටිය මහතාට එරෙහිව නීතිපතිවරයාගේ උපදෙස් මත නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ ආරම්භ කරන නඩු කටයුත්ත අහෝසි කරමින් අභියාචන අධිකරණ රීටාචාවක් නිකුත් කළා එමෙන්ම මහදිකන වෙනිසුරු ගිහන් පිලිපිටිය මහතා අදාළ නඩු කරේ සැකකරුවෙකු වශයෙන් නම් කිරීමට නීතිපතිවරයා තීරණය කරද නීතිපතිවරයාගේ තීරණයද අහෝසි කිරීමට තවත් රීටාචාවක් අධිකරණයේ විසින් නිකුත් කරනු ලැබුවා මහදිකරණ වෙනසරු ගිහන් පිලිපිටිය මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමේ තීන්දුව දෙමින් සෝබිත රාජකරුණා සහ ධම්මික ගණේපොළ යන මහතුරුන්ගෙන් සමන්විත අභියාචන අධිකරණ වෙනසරු මණ්ඩල විසින් මෙම නියෝගය ලබා දී තිබුණා ආගමික කණ්ඩායම් අතර ඉදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළ යයි චෝදනා එල්ල වී සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතාට කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍ර බහර දුන්නා. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අසත් සාලි මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් රෝද පුටුවකින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. අසත් සාලි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා තම සේවාදායකයා අපපත මුදා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරයේ විමසා සිටින බව දැනුම් දුන්නා. එම අප ඉල්ලීමට මෙම අවස්ථාවේදී විරුද්ධ වන බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ වසන්ත පෙරේරා මහතා ප්‍රකාශ කළේ. වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා මේ ලෝකයේ තියෙන තත්ත්වයේ බරණුකම අපේ රටේ විපක්ෂ නායකතුමාට තේරෙනවා නම් එහෙම එතුම වෙන රටක පදිංචියට යනවා බඩු මිල පහ තේලා උ කියලා වෙලා උද්ඝෝෂණේ කළා කාට හරි බැන වැදුනට තමන්ගේ වෛරය පහ කරගන්න ඉතරයි පුළුවන්කම ලැබෙන්නේ ප්‍රශ්නෙට කවදාක්වත් විසඳුමක් ලැබෙන්නේ නැහැ 69 ලක්ෂයක් අරගෙන 3න් 2 බලයක් අරගෙන හොඳ විධායක ජනාධිපති කරෙක් ඉඳෙද්දි තමන්ට ඕන විදිහට මේක තීන්දුව අරගෙන කටයුතු කරන්න පුළුවන් කොන්දක් මේ ජනාධිපති වලටවත් මේ අගමැති වලටවත් මේ කැබිනට් එකටවත් නැහැ රෝග බෝවීම වළක්වීම සඳහා වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ අපි දකිනවා මේ ආණ්ඩුවටත් උපදෙස් දෙන සමහර වැරදි උපදේශකයෝ ඉන්නවා අනේ නිසා විශේෂයෙන් මේ ආණ්ඩුවේ නායකයන්ගෙන් අපි ජාතියේ නාමයෙන් මහජනතාවගෙන් නාමයෙන් අපි ඉල්ලා හිටිනවා යම් තීන්දුව තීන්න ගන්නට පෙර ආතුව දෙවතාවක් සිතා බැලීම වැදගත් කියලා ආණ්ඩුවේ හෙන්චයිලට අපි කියනවා මේ තප්පුලන්න එපා උඩු බුරලන්න එපා අපේ සටන අපි අතාරින්න ආණ්ඩුවට තියෙන ඔක්කොම අනවශ්‍ය වීදම් කරන්න අනිකු සීළු සංවර්ධනවලට සල්ලි දිනවා අපි කියනවා ආණ්ඩුවට සෙල්ලම් කරන්න ලෑස්තින්න එපා ගුරුරුත් එක්ක කියලා අපේ පක්ෂයේ තීන්දුව කරන්නේ හෙටද තනතුරු දාලා එළියට යන්න කිසිම පසුබටවීමක් නැtei කියන එක මම සාධික වශයෙන් කියලා තියෙනවා අපි එළියට ගිහිල්ලා කොහෙටද වැටෙන්නේ අර පාර්ලිමේන්තුවේ කියලා සජිත් ප්‍රේමදාසගේ පස්ස පැත්තේ වාඩි වෙලා සජිත් ප්‍රේමදාසගෙන් කිරියල්ලගෙන් කතා ඉල්ලන්න අපිට ඒගොල්ලන්ගේ ළඟට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා එහෙම නැත්නම් අසාර්ථක වෙච්ච රනිල් වික්‍රමසිංහ නැවත පුම්බන්න යනවද කියලා ප්‍රශ්නේ අපිට තියෙනවා එහෙම අපි කවදාවත් මොහොතකටවත් අපි ගිහිල්ලත් නැහැ අපි කවදාවත් යන්න සූදානම්කුත් නැtei කියන එක අපි ඉතාමත් පැහැදිලිව කියනවා පන්දුවර විස ලෝක කුසලාන තරගාවලියට සමගාමීව පැවැත්වෙන සියත අබාන්ස් ක්‍රිකට් බොනන්සා තරගයේ පසුගිය සතියේ ජයග්‍රහකීන් සඳහා ලක්ෂ ගණනක් වටිනා ෆුල් HD TV සහ ස්මාර්ට් ජංගම දුරකථන ලබා දීම පසුගියදා සිදු වුණා
ඉතම උද්වේග කර ක්‍රිකට් තරගාවලියක් සියත ටීවී ඔස්සේ නර්මන ඔබට ක්‍රිකට් එක්ක ඔබට දිනන්න අවස්ථාව ලබා දෙමින් සියත අබාන්ස් ක්‍රිකට් බොනන්සා තරගාවලිය ආරම්භ කරනු ලැබුවා තරගාවලියේ සියලුම තරඟ නර්මන ඔබට රුපියල් මිලියන ගණනක් වටිනා අඟල් 43 ෆුල් HD ටීවී සහ ස්මාර්ට්ෆෝන් දිනා ගැනීමේ අවස්ථාව මේ හරහා ඔබට හිමිවනවා ඒ අනුව දෙවන ඉනිමේ 15 වන පන්දුවාරයට පෙර ඔබ විසින් තරඟේ ජය ගන්නා කණ්ඩායම සහ තරඟේ වීරයා නම් කර මේ වටිනා ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව හිමිවනවා එලෙස පසුගිය සතියේදී SMS මගින් ජයග්‍රහණය ලැබූ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ඊයේ දින සියත ටීවී ආයතන පරිශ්‍රය තුලදී ඔවුන්ට හිමි ජයග්‍රාහී ත්‍යාග ලබා ගත්තා ජයග්‍රාහකින්ට මෙම ත්‍යාග ලබා දීම සඳහා අබන්ස් PLC ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන් ඔපෝ ශ්‍රී ලංකා ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන් සහ Realme ශ්‍රී ලංකා ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන් එක්ව සිටියා උෂාරා සෙවන්දි තමයි අබන්ස් වෙතින් ෆුල් HD අඟල් 43 TV එකක් දිනා ගන්න වාසනාවන්තිය බවට පත් වෙන්නේ සියත සහ අබන්ස් ආයතනයට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබ සැමට ආරාධනා කරනවා World Cup T20 සියත සමග නරඹ අබන්ස් වෙතින් ලබා දෙන අඟල් 43 වර්ණ රූපాయని සහ Oppo ෆෝන් දිනා ගැනීමට පුළුවන් තරම් SMS කර දිනා ගැනීම ලෙස. මට මේ අවස්ථාව සලසලා දුන්නේ සියත ටීවී ආයතනය T20 ලොකු කුසලාන තරඟාවලිය නරඹලා ඔබ හැමදෙනාම වැඩි වැඩියෙන් SMS කරලා මේ ජයග්‍රහණය හා එකතු වන්නට කියලා මා ආරාධනා කර සිටිනවා. සියත ඔබන්ස් ක්‍රිකට් බොනන්සා ක්‍රිකට් එක ඔබ දිනන්න එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු මධ්‍යන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.